කරන මෞසෙනිහස ගැන ලියවුණු සෙල ගීත සාහිත්‍යයේ ඉහළම ගීතයයි කිව්වොත් නිවැරදි ගීතය. ඒ තමයි අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න නම් වූ අතිවිශිෂ්ට ගීය පද රචකයා ලිව්ව කපුගේ මහත්තයා ගායනා කරපු රජරට සුවඳ මුසුබුණු දවසක් පැල නැති හේනේ ගීතය. දවසක් පැල නැති හේනේ ගීතය ලියවෙන්නේ රම්බණ්ඩා සෙනවිරත්න කියන අනුරාධපුරයේ රජරට ඈත ගම්මානයේ එතුමාගේ වචන වලින්ම කියනවා නම් අමුම අමු ගැමියෙක්ගේ පෑන්තුඩකි. දැන් මෙතන මේ ගීතය පිළිබඳව පොඩ්ඩක් අහන්න කලින් අපි පොඩ්ඩක් තේරුම් ගමු. මුලින්ම මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙන්නේ දවසක් පැලක් නැති හේනකට ගිය වෙලාවක මහ වැස්සක් වැස්සා. ඒ වැස්සෙන් බේරන්නට අම්මා තුරුලේ හංගාගෙන හිටියා මතකයි මේ ආදී කතාවක්. නමුත් මේ ගීතය තුළ ඊට එහා ගිය මහා අරුතක් නිදන්ගත වෙලා තියෙනවා. දවසක් පැල නැති හේන කියලා රම්බණ්ඩ මහත්තය අදහස් කළේ හිමි නැති ගෙදර, තාත්තා නැති ගෙදර පැල නැති හේන කිව්වේ එතෙන්ටයි. තාත්තා නැති ගෙදර පුංචි දරුවෙක් හදා වඩා ගන්නට අම්මා කෙනෙකුට මොනතරම් මහන්සියක් වෙහෙසක් ගන්න වෙනවද? නුවර කලාවිය, නුවර වැව, කලා වැව, පදවිය වැව කියන වැව තුනෙන් පෝෂිත ප්‍රදේශයට අපි කියනවා නුවර කලාවිය කියලා. එහි තිබුණු එතකොට වැහපු වැස්ස තමයි දුප්පත්කම කියන වැස්ස. තාත්තා නැති ගෙදර හේනක් කොටා ගන්න විදියක් නැහැ. පැලට පොල්ලතු ටික හෙවිලි කරගන්න පිරිමි දෑතක් නැහැ. ආරක්ෂාවක් නැහැ, රැකවරණයක් නැහැ. දුප්පත්කම කියන වැස්සට හොඳටම තෙමෙනවා. මේ මහා වැස්සට තෙමෙද්දී මේ තාත්තා නැති ගෙදර අම්මා දරුවව එහෙම තෙමෙන්නේ නැතුව, තෙමෙන්න දෙන්නේ නැතුව, දුප්පත්කමට එන්න දෙන්නේ නැතුව දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වහිද්දී තුරුලේ හංගාගෙන ඔබ තෙමුණාම ඔබේ දුප්පත්කමට හොඳටම තෙමුණා. නමුත් මාව තෙමුවේ නැහැ. කවද වෙනතුරුද? කවද වෙනතුරුද? මාව ගොඩ දාන තුරුම පායන තුරු හිටි පියවර හිටියා උඹ අම්මි. ඒ කියන්නේ මේ දුප්පත්කම තාත නැති ගෙදරට තවත් ස්වාමියෙක් හොයාගෙන අම්මා ගියේ නැහැ. තව ජීවිතයක් හොයාගෙන ගියේ නැහැ. වෙනත් සැමියෙකු ප්‍රාර්ථනා කළේ නැහැ. මේ සියලු දුක් විඳගෙන මාව ගොඩ දාන තුරු පායන තුරු හිටි පියවර හිටියා උඹ අම්මි කියලා මේ ගීතේ කියනවා. ඊට පස්සේ පළවෙනි වැස්සට තෙමෙන අවස්ථාව. ඊළඟට දෙවෙනි වැස්සකට ඔහු තෙමෙනවා. ඒ තමයි ජීවිතය අම්මා දුක් විඳලා ගොඩ දාපු ජීවිතේ ආපුහම යුග ජීවිතයට එළඹුණාට පස්සේ ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්, උගතෙක්, පියතෙක් මෙහෙම ඉන්න කාලෙදී එක එක පවුල් සංස්ථාවේ ගැටුම් ඇති වෙනවා. බිරිඳ ඔහුව දාලා තනි කරලා යනවා. බිරිඳ ඔහු හැරගෙන හැර යනකොට ඔහුගේ බිරිඳ ගියා කියාම ස්වාමියාට මහා නින්දාවක්. ඒ නින්දා වැස්සට දෙවෙනි වැස්සට තෙමෙනවා. ඇති වෙනකම් නුවර වීදි යට කරගෙන නින්දාවෙහි වැගුරුනුදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝදෑලේ නැම්මි. යෝදෑල කියන්නේ සතුපුමකට අඟලයි ගලන්නේ. ඒ ගලා යන ඇලේ, ගලා යන දොළපාරේ වේගය පේන්නේ නැහැ. යෝදෑල එහෙමයි නිර්මාණය වෙලා තියෙන්නේ. බිරිඳකගේ සෙනෙහ ගියා යෝදෑලේ නැම්මි. ඒ වෙලාවේ මට දැනුණා නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මි. ඒ දෙවෙනි වැස්ස. ඊට පස්සේ ඔහු රජරට හතහැරලා අගනුවරට එනවා. අධිනීතිඥවරයෙක් වෙලා අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න ජනප්‍රියම පුද්ගලෙක්. මෙහෙම ඉන්නකොට කොළඹ ජීවිතේ ගත කරද්දී තවත් වැස්සකට තෙමෙන්න එන බව ඈත තියා දන්න නිසා ඔහු ලියනවා කොළඹ අහස කළු කරගෙන මෝදු හුළඟ හඬලනකොට වැහි දෙයකට තෙමුණු මම බයයි තවත් වැස්සකට තෙමෙන්න. කොළඹ අහස කළු කරගෙන මෝදු හුළඟ හඬලනකොට ඔටුන්න, මොකද්ද මේ ඔටුන්න? බලය, නිලය, මේ සියල්ල අධිනීතිඥකම, තනතුර, වගකීම, මේ සියලු ඔටුනු හිස දරාගෙන ඉන්නේ. ඔටුන්න බිම දා දුවගෙන එන්න දෙක පිම්මේ මං එනතුරු ඉඳි කඩ ළඟ ඉන්නවා දම්මේ. එහෙම ආදිත්‍ය අම්මා ජීවතුන් අතර නෑ. නමුත් ඔහු එහෙම ආනවා අම්මගේ සෙනෙහස තරම් ජීවිතේ මට ලැබුණේ. මෙන්න මෙහෙමයි අපි ගීතයක් රස විඳින්නට ඕනේ. අහමුද අපි අශාන්. Thank you.
පැල නැතිහනේ අකාල මහවැහි වැසන්සා තුරුලේ හංගාගෙනමා ඔබතෙමුණා අම්මේ පායනතුරු හිටිපියවර හිටියා ඔබ අම්මේ බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝද ඇලේ නැම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ අහස කලු කරගෙන මුදු මුලඟ අඳලන කොට ඔටුන්න බිම දාදුවගෙන එන්නද එකපිම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ